දැන් ශ්‍රී ලංකාවේ ඉදහස් පක්ෂයට වෙලා තියෙන දේ ගැන මම අතිශයින් කනගාටුවට පත් වෙනවා. මගේ තාත්තා මේ පක්ෂය බිහි කෙරුවේ, මගේ අම්මා මේක ආරක්ෂා කෙරුවේ සියලු බාධක සහ අභියෝගයන් මැද්දේ. මම මේ පක්ෂය නවීන ලෝකයට සරිලන පරිදි වෙනස් කරලා පක්ෂය වර්ධනය කළා, ඉදිරියට ගෙනිච්චා. අවුරුදු 17ක් පැරදි හිටපු ශ්‍රී ලංකාවේ ඉදහස් පක්ෂය බලයට ගෙනල්ලා මම අවුරුදු 23ක් මේක බලයේ ඉන්න පුළුවන් වුණා. ඒ එච්චර අපි මහන්සි වෙච්ච මහන්සි වෙලා හදපු මේ පක්ෂයට දැන් සිදුවලා තියෙන ඇති වෙලා තියෙන ඉරණම දකින්නකොට මට නම් හුඟක් කනගාටුයි. අනන්දද හිනා වෙන්නද කියලාවත් මට තේරෙන්නේ නැහැ. මේ විනාශය ආරම්භ කරුවේ මහින්ද රාජපක්ෂ පක්ෂ නායකයා වුණාට පස්සේ. ඊළඟට ඒක ඒ විදිහටම ඉදිරියට ගෙනිච්චා. මහින්ද රාජපක්ෂ ඒක සූක්ෂම විදිහට කෙරුවා. සිරිසේන ඉතාමත් කැත විදිහට, නීච විදිහට පක්ෂය විනාශ කෙරුවා. දැන් බලන්න අපේ මන්ත්‍රීවරු 16 දෙනෙක් දිනලා තියෙනවා මේ ජාතික ලැයිස්තුව එක්කනත් එක්ක 16ක් දිනලා තියෙනවා ශ්‍රී ලංකා ඉදහස් පක්ෂේ. මේ ප්‍රමාණය අපි දිනාගත්තේ මොනතරම් අභියෝග මැද්දේද? ශ්‍රී ලංකා ඉදහස් පක්ෂයේ මන්ත්‍රීවරු හැරියට දිනපු කට්ටිය පුළුවන් තරම කෝට්ටු පක්ෂයේ නායකයෝ කිව්වා මේගොල්ලන්ට දෙන්න එපා, ශ්‍රී ලංකා ඉදහස් පක්ෂයට ගෑවිච්ච කෙනෙකුටවත් දෙන්න එපා කිය කිය පොහොට්ටුවේ දිස්ත්‍රික් නායකවරු කිව්වා, පැහැදිලිව කිව්වා කාටවත් දෙන්න එපා කියලා. එහෙම කියලා තියෙද්දිත් අපේ 15 දෙනෙක් අපේ බොහොම ටික දෙනාටයි නාම යෝජනා ලැබුණේ. ඒ අයගෙන් වැඩි දෙනෙක් දිනා ගත්තා. පරදිනේ බොහොම ටික දෙනයි. ඉතින් අපි තනියම ඉල්ලුවා නම් දැන් දිනුවට පස්සේ මොකද වුනේ? ඇමතිකම් ගැන සීන බල බල හිටපු මෛත්‍රීපාල සිරිසේනට මොකක්වත් නැහැ. ලැබිලා තියෙනවා ඇමතිකම් ආම මාත්‍ර විතරයි ඒවා. ඒවට මේ වැඩක් කරන්න ආයතනයක්වත් නැහැ. වෙනස්සෙනින් පොහොට්ටුවට ගිය ශ්‍රී ලංකා ඉදහස් පක්ෂ සමහරුන්ට ලැබිලා තියෙනවා. ඒගොල්ලෝ පොහොට්ටු පක්ෂයේ සමාජිකත්වයේ දත්ත අය. ශ්‍රී ලංකා ඉදහස් පක්ෂිකෙන් හැටියට ඉල්ලලා දිනපු 15 දෙනාටද 16 දෙනාටද මේ වාගේ සලකලා තියෙනවා. කිසිම වැඩක් නැති ඇමතිකම් ටිකක් දීලා තියෙනවා. වැඩ කරන්න බෑ. එතනින්ම පක්ෂය හාන්සි.